ඉන්ධන මිල පහත දැමීම හමුවේ බස් ගාස්තු අඩු කිරීමටද අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ ඉන්ධන මිල අඩුවීමට සමගාමීව අදාළ ගණනය කිරීම සිදු කෙරුවා. එහිදී ඩීසල් මිල රුපියල් 20කින් අඩුවීමක් සිදු වුණා. ඒ අනුව පීඑගේ ගණනය කිරීම වලට අනුව සියලුම බස් ගාස්තු 2.23 කින් අඩුවීමක් සිදු වෙනවා. මෙහිදී පළමු ගාස්තුව වන රුපියල් 40ක අගය රුපියල් 38 දක්වා අඩු වෙනවා. මෙය අඩුවීම අවස්ථා 350කටම බලපානවා. වැඩිම ගමන් මාර්ගය වන කතරගම සිට පේදුරු තුඩුව දක්වා සේවාව රුපියල් 66කින් මිල අඩුවීමක් සිදු වෙනවා. මේ සාමාන්‍ය සේවාවන් වලට මෙයට සාපේක්ෂව අර්ධ සුඛෝපභෝගී සුඛෝපභෝගී සාමාන්‍ය මාර්ගවල ගමන් ගන්නා අධිසුඛෝපභෝගී සහ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අධිසුඛෝපභෝගී බස් රථ සඳහා ක්‍රියාත්මකයි. එසේම ශ්‍රී ලංකම බස් රථ සහ පෞද්ගලික බස් රථ අන්තර් පළාත් සහ පළාත් බද ධාවනය වන බස් රථ සියල්ලටම මේ මිල අඩුවීම ක්‍රියාත්මකයි. මේ ඉන්ධන ගැටලුව ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කර අවසන්. රෝගී ජීවිතද දැඩි අවදාහලමකට ලක්ව තිබෙනවා. ඉන්ධන අර්බුදය නිසා හිඟුරක්ගොඩ රෝහලේ විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නැතිවීමත් සමග අසාත්‍ය රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දුරකථනවල ආලෝකයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කළේ මේ ආකාරයෙන්. දින පහකට පසු බලංගොඩ IOC ඉන්ධන පිරවුම් හල වෙත ඉන්ධන ලැබී තිබුණා. එෙහිදී වාහන කාණ්ඩ අංක 3කට වෙන් කර ඉන්ධන ලබා දීමටයි පොලිසිය කටයුතු කළේ. වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ හතරකණුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදී පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු පහර දී තිබෙනවා. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් වවුනියාව මන්නාරම මාර්ගයේ වසා තමා විරෝධතාවයක් පැවැත්තුණා. ඉන්ධන ගැටලුවක් මුල් කර ගනිමින් පොළොන්නරුව මැදිරිගිරිය ඉන්ධන පිරවුම් හලේද උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ඉන්ධන නැති නිසා පොදු ප්‍රවාහනයත් මේ වන විට ඇන හිටලා බස් හා දුම්රිය නොමැති වීමත් සමග අදත ජනතාව පත් වුණේ දැඩි අපහසුතාවයකටයි.